ත්‍රිහේතුක ප්‍රතිසන්දිය පැහැදිලි කර දෙනවා. ත්‍රිහේතුක ප්‍රතිසන්දිය කියලා කියන්නේ අලෝභ, අදේශ, අමෝහ කියන මෙන්න මේ තුනෙන් යුක්තව යම් කිසි පිනක් කරනවා. ජනක කර්මයක් උපදන්න පුළුවන් පිනක් කරගත්තොත්. අන්නේ ජනක කර්ම ශක්තිය උපදින්න අද්ගල්තියේ. අලෝභ, අදේශ, අමෝහ කුසලයකින් ඇති වෙන චිත්ත ප්‍රහාදිය මුල් කරගත්ත ජනක කර්මයක උප්පත්තියක් ලැබුවා. හේතු තුනක් මුල් කරගෙන වුණු උප්පත්තිය යහපත් හේතු තුනක්. ඉතින් එවදුවන්නා උප්පත්තියක් ඇති කෙනාගේ මනස හරි තීක්ෂණයි. ඉතාම සියුම් විදිහට කියන දේවල් වටහා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේ මේ පුද්ගලයාට අලෝභයේ උපන් නිසා සහජ ගතියක් තියෙනවා. ලෝභකම් කිරීමේ වෙන්වීමේ හැකියාව තියෙනවා. මේ දැකගෙන අලෝභීව නැගී සිටීමේ හැකියාව. ඒ වගේ ගැටෙන්න කැමති නේ. කන්දු වෙන්න කැමති නේ. එවන් ගති රැස්සේ නැති ආදේශ ගතිය නිසා. අමෝහය නිසා කියන දේ හොතර වැටහෙන නුවණ තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණා තුන තියෙන නිසා මෙයාට ධර්ම අවබෝධ ලැබල මාර්ගඵල අවබෝධ කරන්න සමාධි ලබන්න හේතු වාසනා තියෙනවා එහෙමයි. විහෙතුක ප්‍රතිසන්දි නැති අයද විහෙතු වාහෙතුක කියන අය ඒ ටික නැහැ. මේ කොටස් දෙකකින් උපදින එකක් ඉන්නවා. අලෝභ, අමෝහ, ආදේශ, අමෝහ ආදී වශයෙන් අලෝභ ආදේශ මේ ක්‍රම දෙකකින් මේ කරපින් දහ කරපු අයද විහෙතුක ප්‍රතිසන්දි තියෙනවා. එහෙම ක්‍රමයක් තියෙනවා.